ඔබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත T10 තරඟාවලියේ දෙවන දිනේ ආදායි තරඟ සියත ඔස්සේ 505.30 සිට වයස අවුරුදු 20ට වැඩි නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට බූස්ටර් එන්න තාද තුන්වන එන්නත ලබාගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි උණ කැස්ස වැනි රෝග ලක්ෂණ ඇතනම් දරුවන් පාසල් යවන්න එපා සෞඛ්‍ය අංශය ඉල්ලයි කොළඹ පෞද්ගලිකවන් හලක ගින්නක් පොහොර නැති නිසා පොළොන්නරුව මැදවැව කුඹුරුවක් කර සියයක් එළුවන්ට කොලියා පිටිය ගොවියෙකුගෙන් කජුමද කුරුටු සහ ශාක කොටස් වලින් කෘමිනාශකයක් රටක් ගොඩනැගීමට තනි මිනිසෙකුට බෑ එය සාමූහික බව අනුර කියයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව්කොන් පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය සීෂෙල්ස් රාජ්‍යයට very poor penalties in of sri lanka දැන් දේශීය පුවා උණ කැස්ස වැනි රෝග ලක්ෂණ ඇතනම් දරුවන් පාසල් එවන්න එපා කියලා සෞඛ්‍යංශ ඉල්ලා සිටිනවා මේ අතර වයස අවුරුදු 20ට ඉහළ නිදන්ගත රෝග සහිත පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාව ලබා දීම අද ආරම්භ වුණා දැන් කොවිඩ් පිටපත සම්පූර්ණ වර්තාව වයස අවුරුදු 20ට ඉහළ රෝගාබාධ සහිත පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. ඒ යටතේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ට නිදන්ගත වකුගඩු රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීම වලට ලක් වූ පුද්ගලයන්ට හා පිළිකා රෝගීන් පීඩා විඳින පුද්ගලයන්ට මෙම එන්නත් මාත්‍රාව ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. දිවයිනපුරා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබෙනවා. එන්නත් කරන කටයුතු අදත් සිදු කෙරුණේ මේ ආකාරයෙන්. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 745 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 555204ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 14ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 3 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 11 දෙනෙකු ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14086 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අනිද්දා දිනේදී 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ මහතා මෙලෙස අදහස් පළ කළා. කරුණාකරන තම තමන්ගේ කෑම එක වෙනම ගැනීමට දූපුතුන්ට අවවාද දී එවන්න මේන් මේ රෝගයේ පැතිරීම වළක්වා ගන්න පුළුවන් ඊට අමතරව සෑම අවස්ථාවකදීම ඉතාමත් පහසු මුඛාවරණය පළඳ සිටින්න කියලා උපදෙස් දීලෙන් සෑම අවස්ථාවකදීම පුළුවන් සෑම වේලාවකම අලුත් මුඛාවරණයක් සමග තමන්ගේ දරුදරියන් පාසල වෙත යොමු කරන්න මීටරයක පරතරයේ අඩුම ගානේ තබා ගන්නා ලෙස තමන්ගේ දරුදරියන්ට සහ සියලුම ගුරුබවතුන්ගෙන් මම ආයචනය කරනවා මෙන්න මේ කරුණ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා ඔබගේ දූපුතාලාට යම් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් කැස්ස තත්වයක් විශේෂයෙන්ම සුවඳ දැනීමේ අඩුවක් රස දැනීමේ අඩුවක් උණ තත්වයක් සමග බොනවා හරි රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නම් දවසක් දෙකක් මදක් ඉවසන්න ඉස්කෝලේ යවීම ප්‍රමාද කරවන්න නෙදර්ලන්තයේ කොවිඩ් නීති වලට එරෙහිව එරට ජනතාව උද්ඝෝෂණයේ නිරත වන බව වාර්තා වනවා රොටඩෑම් හිදී උද්ඝෝෂකින් සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ජර්මනියේ නත්තල් වෙල්සල් අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින්. කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඔස්ට්‍රියාව සම්පූර්ණයෙන්ම අගනු දැමීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවිඩ් රෝගීන් ඉහළ යාමත් සමග නෙදර්ලන්තයේ පසුගිය සතියේ අර්ධ අගුළු දැමීමක් පැනවුවා. එසේම කොවිඩ් එන්නත් බලපත්‍රය අනිවාර්ය කිරීමටත් එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊට අමතරව දෙසැම්බරයේ ගිනිකෙලි තහනම් කිරීමටද නෙදර්ලන්ත රජය පියවර අරන්. රජය ගෙන ඇති මෙම නීතිවලට එරෙහිවයි රොටඩෑම්හිදී විරෝධතා හටගෙන ඇත්තේ.
විරෝධතාකරුවන් පොලිසියට විවිධ දෑ එල්ල කරමින් පහර දී තිබෙනවා. එෙහිදී තමන්ට ජීවිතාරක්ෂාව පතා වෙඩි තැබීමට සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි පොලිසිය පවසන්නේ. විරෝධතාකරුවන් පොලිස් මෝටර් රථයක් දගිනි තබා විනාශ කළ බව වාර්තා වෙනවා. රොටඩෑම් හිදුම්රිය ස්ථානයේද වසා දමා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ජර්මනිය බැවෙරියා සහ සැක්සොනි ප්‍රාන්තයේ සියලුම නත්තල් වෙළඳසැල් අවලංගු කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා. හේතුව කොවිඩ් 4 වෙනි රැල්ලක් ඇතිවීමයි. ජර්මනියේ එන්නත් කරන අනුපාතය අඩුම ප්‍රාන්තයක් සේ සැක්සොනි නම් කර තිබෙනවා. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජලා මර්කර් ඊයේ ප්‍රකාශ කළේද තත්ත්වය ඉතා බරපතල හා දුෂ්කර විය හැකි බවයි. ඒ අනුව සියලුම පුරවැසියන්ගේ සහාය කොවිඩ් මර්ධනයට අවශ්‍ය බව එරට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරනවා. කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඔස්ට්‍රියාව සම්පූර්ණයෙන්ම අගලු දැමීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙම අගලු දැමීම අවම වශයෙන් දින 20ක්වත් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව චාන්ස්ලර් ඇලෙක්සැන්ඩර් ඇලන්බර්ග් මාධ්‍යයට පවසා තිබෙනවා. පසුගිය පැය 24 තුළ එරටින් නව රෝගීන් 15809 දෙනෙකු හමු වූ බවයි වාර්තා වන්නේ. නව අගලු දැමීමත් සමග ඔස්ට්‍රියානු ජාතිකයින්ට නිවසේ සිට රාජකාරිවල නිරත වන ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා තිබෙනවා. කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ අසල පිහිටි පෞද්ගලික අවන්හලක අද අලුයම ගින්නක් හටගත්තා. ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවයි පොලිසිය පවසන්නේ. ගින්නෙන් පුද්ගලින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය අසල පිහිටි පෞද්ගලික අවන්හලක අදාළුවම ගින්නක් හටගෙන තිබෙනවා. අලුයම 5:30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගත් පිපිරීමක් නිසා ගින්න ඇති වී ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ හයක් යොදා ගනිමින් මේවන විට ගින්න මැඩ පවත්වා තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. අද දින උදෑසන කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවට මෙවන විට අනාවරණය වනවා. ඔවුන් දෙදෙනා මෙම පිපිරීම සිදු වූ ස්ථානයේ ආසන්නයේ පිහිටි රතගාලේ කුලි රතයක් පැමිණෙනතුරු නැවති සිටි තරුණයන් දෙදෙනෙක්. කුඹුරු අක්කර 100ක් පමණ අතහැර දෙමු බව මැදිරිගිරිය මැදවැව ගොවීන් පවසනවා. අහස් 3 වගා කළ අතර පොහොර ලැබුණේ නැති නිසා ගොයම විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. මේ අතර කජු මද කුරුටු සහ විවිධ ශාක කොටස් යොදාගෙන දියර කෘමිනාශකයක් නිපද වීමට කුලියාපිටිය ගොවි මහතෙකු සමත් වී තිබෙනවා. චීනයේ පොහොරවල සාම්පල පරීක්ෂා කිරීමට පෙර නයවර නිකුත් කළේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. රජයේ කාබනික පොහොර වැඩසටහන පිළිබඳ විශ්වාසය තබමින් සමහර ප්‍රදේශවල ගොවීන් දැන් සිය වගාවන් සිදු කරගෙන යනවා. තවත් ප්‍රදේශවල ගොවීන් තවමත් චෝදනා කරමින් වගාවෙන් ඈත්ව සිටිනවා. නමුත් මෙවර මහකන්නේට අවශ්‍ය නැනෝ දියර පොහොර ලබා දීමේ වැඩසටහන මේ දිනවල සිදු කෙරෙන අතර සමහර ගොවීන් චෝදනා කරන්නේ තවමත් ඔවුන්ට පොහොර ලැබී නොමැති බවටයි. මේ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වඩිගවැව ගොවීන් බෝංචි සහ අතිරික්ත භෝග වගා කර දැන් පීඩාවට වගාවට අවශ්‍ය පොහොර නොමැතිකම හමුවේ ගොවීන් කබලෙන් ලිපට වැටි අවසන්. බෝංචි සහ අතිරික්ත භෝග අස්වැන්න ඉතා පහළ මට්ටමකට වැටි ඇති බවයි වාර්තා වන්නේ. මේ ඇවිල්ලා බලන්න ඕන මේ ගොවියන්ගේ දුක කොහොමද කියලා. පිටිදියක් බලන්නේ නැහැ. වගා කරන්න කිව්වොත් මෙයාට උමනා කරන්නේ නැත්නම් වැඩක් නැහැ නේ. අහස් දීන් සිය වගා කටයුතු කරගෙන යන මැදිරිගිරිය මැදවැව ගොවි ජනතාව මෙවන විට සිය වගාවන් අතහැර දමා තිබෙනවා.
පොහොර නොමැතිව වගා කළ කුඹුරු අක්කර 100ක් පමණ විනාශ වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. වගාවන් ආරම්භ කළ දින 14ක් ගත වුවද තවමත් නියමිත උසට ගොයම් ගස් වැඩි නොමැති බව ගොවි ජනතාව පවසනවා. කිසිම පිටක් නැහැනේ මේ රජේ මේ බලන්නකො මේ ගොයම් ගහ ඇති. දැන් මාසේ දවස් 10ක් 15ක් වෙනවා දැන් එදාට බණ්ඩි වෙන්න ගොයන්නේ මේවා. දවස් 45 මේ මේවට පොහොර ගහලා ඉවර කරන්න ඕනේ මේවා. මොකද කරන්න කියලා තේරෙන්නේ නැහැ මහත්තයෝ. හැමදාම කරුණාවක් නෙමෙයික. මේ මගුලක් ඇවිල්ලා මේ රජයක් ඇවිල්ලා ගණ්ඩම දෙන්නේ නැහැනේ අපි ඉවරට ඉවරයි. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල ගොවීන් දැන් කාබනික පොහොර නිෂ්පාදනය කරමින් සිටිනවා. කජුමත කුරුටු සහ විවිධ ශාක කොටස් භාවිත කරමින් ක්‍රිමිනාශක දියරයක් නිෂ්පාදනය කිරීමට කුලියපිටිය කොන්ගොල්ල ප්‍රදේශයේ ගොවි මහත්තයෙකු සමත් වී තිබෙනවා. කන්න කිහිපයක සිට මෙම දියරය සහ කාබනික පොහොර භාවිත කර විවාගව ඉතා සාර්ථකව පවත්වාගෙන යන බවයි ඔහු පවසන්නේ. කුමිනාසක ඕන එකකට ඔට්ටු වෙන්න මේ කියන්නේ කජු කුරුතු වලින් තමයි මේක හදන්නේ. කජු කුරුතු අපතයන එක දාලා පල් කරලා මාස 3ක් විතර පල් කරලා ඒකට ඔය දුම් කර නැටි කොහොඹ කොළ කොහොඹ ඇට තියලුම් ජාති දාලා පල් කරලා තමයි මේ තෙල ගහන්නේ. කිසිම කීඩාවක් මැස්සෙක් ඉන්නේ නැහැ. දැන් මම කන්න තුනක ඉඳන් මේ දේ කරන්නේ. මේ අතර චීනෙන් පොහොර ආනයනය කිරීමේදී නයවර ලිපි නිකුත් කළේ කවුරුන්දයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රශ්න කර සිටියා. සෑම්පල් පරීක්ෂා කිරීමට කලින් කවුද එල්සියක ඕපන් කරන්න නියෝග දුන්නේ? මහින්ද ආනන්ද අලුත්ගේ මන්ත්‍රීව පහුගිය දවස්වල පොහොර පිළිබඳ බදාගෙන කතා කරා. සතියකින් නම් කියනවා පොහොර මගෙන වෙයි සසේන්ද්‍රගේ කියනවා. ඕනෑම නයවර ලිපියක් නිකුත් කරන්නේ සැපයුම් කරුගේ නමට. හැබැයි මේ සල්ලි දාන්නේ කවුද? මොහන් ටී පෙරේරා කියන කුප්‍රකට ජාවාරම් කාර්යවකුගේ ටවුන් හෝල් වල තියෙන මහජන බැංකුවේ ශාඛාව. පීබී ජයසුන්දර නියෝගයක් නිකුත් කරලා ගිවුම අරින්න කියලා. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දිනය අදයි. අද විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ඉන්ද්‍රජාලිකින් පාලනයට පැමිණෙත රටට යහපතක් සිදු වී නැති බවයි. රට ගොඩනැගීම තනි පුද්ගලයෙකුගේ විෂම කර්ම ක්‍රියාවක් නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපිට දැන් ඩොලර් නැතුව ඉන්න වෙලාව. දැන් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද? ඉතිහාසයේ වැඩිම මුදලක් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට වෙන් වෙන්නේ මෙතෙක් අයවැයකින් වෙන් කළ 2022 වසරේ ලබන අවුරුද්දේ අපිට රුපියල් බිලියන 15ක් ජනතාවට කරන්න පහසුම දේ තිබුණේ කුෂි කර්මාන්තය. අපි දන්නවා මේ වෙනකොට තේ පැල වලට අවශ්‍ය පොහොර නැතිකම නිසා කොළ කහපාට වෙලා තියෙනවා. මේ හා සම්බන්ධයෙන් නම්මශී ලිවිය තු ස්ථානවලදී නම්මශී ලිවෙන්ට ආණ්ඩුව කටයුතු කරන තාත්තා තෙල් පෝලිමි, අම්මා ගෑස් පෝලිමි, දුව කිරිපිටි පෝලිමි, පුතා පාස්පෝර්ට් පෝලිමි. ආර්ථිකය පවුලකට දැනෙන ආකාරය තමයි ඒන් පිළිබිඹුවන්නේ. මේ බහඳ ආනයන කරගෙන ඉන්නේ ඩොලර් බිලියන 8ක් අවශ්‍යයි. ණය වාරික ගෙවීම සඳහා වසරකට ආසන්න වශයෙන් රටක් ලෙස ඩොලර් බිලියන 7ක් අවශ්‍යයි. අද මුදල් අමාත්‍යවරයා වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා. පරිපූර්ණ ඇස්තමේන්තු ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකරන බව. පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් නොකරාට තමුන්නාසමේ පාර්ලිමේන්තුවේ සහතික වශයෙන් ණය සීමාව වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. මෙතන නැගිටලා අතෝසෝල කාට හරි කියන්න පුළුවන්. අපි මේ ශේත්‍ර වලින් අත්පත් කරගෙන තිබෙන වර්ධනය කියන්න බෑ. පර්පචුවල් සමාගම අයතාලෙස උපයන ලද මුදල් කෝටි 850ක් නැවත භාණ්ඩාගාරයට කැඳවීම සඳහා එතුමා යෝජනා කරනවා. හැබැයි එතුමාට අමතක වෙනවා පැන්ඩෝරා පේපර්ස්. ඇයි ඥාති දියණිය නිසාද මා දන්නේ නිරුපම රාජපක්ෂ. එතන තියෙන කෝටි 3500. දුප්පතාගේ හිතවත් එක්ක ආවා. විහාර මහදේවිය ආවා. දුටු ගෙමුණු ආවා. පොළොන්නරුවේ ගෙමිය ආවා. ආසියාවේ ලොකුම මොළේ ආවා. වැඩ කරන විරුව ආවා. ඉන්ද්‍රජාලිකයෝ ආවනි. මොකද්ද රට අත්පත් වෙලා තිබෙන්නේ? මේ රට ගොඩනැගීම තනි තනි පුද්ගලයන්ගේ විෂම කර්ම වැඩක් නෙවෙයි. මේ රට ගොඩනැගීම සාමික ප්‍රයත්නය. මේ අර්බුදේ විසඳා ගැනීමේ පළමු පියවර වන්නේ අපි මූණ දෙමින් සිටින්නේ දැවැන්ත අර්බුදයකට බව පිළිගැනීමයි. අද තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුවට රුපියල් නැ, රටට ඩොලර් නැ. අයවැය පියව ගන්න අපි රුපියල් වලින් ණය ගත්තා. ණය බර පිළිබඳ අර්බුදයට, අයවැය හිගේ පිළිබඳ අර්බුදයට, ආණ්ඩුවට රුපියල් නැතිවීම පිළිබඳ අර්බුදයට 1955 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. ඒ ආණ්ඩුව කොළ පාටද, නිල් පාටද, රතු පාටද, කහ පාටද, දම් පාටද, ගුරු පාටද කියන එක අදාළ නැහැ. දේශපාලඥයා ඊළඟ මැතිවරණයේ ඉලක්ක කරගෙන තීන්දුව ගන්නා අතර රාජතාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ගැන සිතා තීන්දුව ගනි. එහෙම බලද්දී අපේ රටේ රාජතාන්ත්‍රිකයන් ඉඳලා තියෙන්නේ ඉතාම අතලොස්සක් කියන එක ඉතාම කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න ඕනි. අර නන්දා මාලිනිය වරක් පැවසුවා වගේ කොඩිය චීනගේ ඒ කොඩිගා අපගේ කියලා තමයි අපට උදම්මනන්න සිද්ධ වෙන්නේ. සමගි වෙලා වටුකුරුළු රෑන දැල ඔසවාගෙන පියමාගේ අයුරින් තමයි අපි මෙවැනි අර්බුදයන්ට මූණ දෙන්න ඕනි. මුළු රටම එක දවසේ ඇවිත් ටැංකියේ පිරෙන්නම තෙල් ගහගත්තම ඒ ඉන්ධන හලේ තෙල් හිගයක් ඇති වෙනවා. සමස්ත රටේම ඉන්ධන පිරුමල්වල
තෙල් එක දවස් අවසන් වුණාම අපේ යටිතල පාසුකම් තියෙන්නේ දවස් 6ක් පුරා රටේ තෙල් බෙදන්නේ. ඒක එක දවසේ තෙල් හිගයක් ඇති වුණාම නැවත තත්වයේ යථා තත්ත්වයට ගේන්න අපිට දවස් 3-4ක් ගත වෙනවා. සැබෑ තෙල් හිගයක් ඇති වෙනවා නම් හිගේ ඇති වෙන්නේ ඉන්ධන පිරු මල් වල නෙවෙයි තෙල් ගබඩාවලයි. මේ මිලදී ගැනීම වලින් කවුරු හරි කොමිස් ගහනවා නම් වහාම හෙලිකර. ඒ වගේම මම කිව්වා කොමිස් ගහලා නම් මේ තෙල් ගන්නේ අනිවාර්ය ගේ මිල වැඩි. ඒයි කොමිස් එක ඒකතු වෙලා තියෙනවනේ. ඒ නිසා මම විපක්ෂ නායකතුමාට ආරාධනා කරා අපි මිලදී ගන්න මිලට වඩා අඩු මිලකට තෙල් සංස්ථාවට තෙල් සපයන කවුරු හරි අරගෙන එන්න ඒ පුද්ගලයාගෙන් තෙල් මිලදී ගන්න අපි සූදානම් කියලා. තවම නම් ගෙනාවේ නැහැ. දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය මනින මීටරයක් නොමිලේ රජය මගින් ලබා දෙන ලෙස විශේෂඥ වෛද්‍ය වර්ණ ගුණතිලක මහතා ඉල්ලා සිටිනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ දියවැඩියා රෝගීන් නිසි ලෙස රුධිර පරීක්ෂාවට යොමු වන්නේ නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැන් විදේශයන් වලදී නම් කිසිම වත්පොහසත්කමක් තිබෙන අය නම් ගොඩක් වෙලාවට ලූකෝ මීටර එකක් බ්ලඩ් ෂුගර් මීටර එකක් ගෙවල් වල තියෙනවා. එතකොට ඔවුන් බලා ගන්නවා තමන්ගේ තත්ත්වය කොහොමද කියලා. මේ රටේ බහුතරයකට ඒ වර ප්‍රසාදේ නැහැ. ඇත්තටම අපිට පුළුවන් කමක් තිබෙනවා නම් මොකද ලංකාවේ තිබෙනවා නිදහස් සෞඛ්‍ය සේවාවක් අපි ඖෂධ ලබලා දෙනවා ජනතාවට අපිට දෙන්න පුළුවන් නම් අවම වශයෙන් අධි අවදානම් සහිත රෝගීන්ට හරි මේ ග්ලූකෝ මීටර් සහ ස්ට්‍රිප්ස් අඩුම වශයෙන් මේ පොරොත්තුලේ කෙනේ සර්ජරි වලට ඉන්න අයට එහෙමත් නැත්නම් සංකූලතාවෙන් තිබෙන අයට රාජ්‍ය මට්ටමින් හරි මෙවැනි දේවල් දෙන්නත් පුළුවන් නම් අඩු ගන්න රෝගියා දන්නවා මගේ දැන් බ්ලඩ් ෂුගර් වැඩි කියන එක. දැන් ඒ දේ ඇත්තටම සිද්ධ වෙනවා නම් මම හිතන්නේ ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. දියවැඩියාව කියන්නේ දෘෂ්ටි විතාණයට බලපාන තත්යක්. මේකේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ නැහැ. නමුත් එහෙම කියලා අපි නොසලකා නොහැරිය යුතුයි. ගැබිනි මව්වරුන්, වකුගඩු රෝගීන්, ඊළඟට අධික තරබාරකම සහිත පුද්ගලයන් දුම්පානය කරන්න. මේ සියලුම පුද්ගලයන්ට දියවැඩියාව තියෙන අවදානම වැඩි. ඊට පස්සේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනයේ පාලනය ඉතාම වැදගත්. නිතිපතා ව්‍යායාම් වෙන්න ඕනි. ආහාර අනුභවය සරල විදිහට කියනවා නම් අපි ජීවත් වෙන්න ඕනි කන්න නෙමේ සුවය සදා සමා අනුභව කරන්න ඕනි. දුම්පානය කරනවා නම් අපි අවවාද කරනවා දුම්පානය නවත්තන්න. දැන් ක්‍රීඩා පුවත් කිහිපයක් කෙරේ. අබුඩාබි ෂේක් සෙයිඩ් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසිය වාසී දිනෝ ඩෙල්ලි බුල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නෝතන් වොරියර්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටේට පිවිසි නෝතන් වොරියර්ස් කණ්ඩායමේ ආරම්භය ලකුණු 4කට සීමා කරමින් කෙනාර් ලෙවිස් ලකුණු 2කට දැවී ගියා. නෝතන් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක රෝමන් පවෙල් ලකුණු 38ක් රැස් කළා. මොයින් අලි ලකුණු 35යි. ඒ අනුව පන්දුවර 10 අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී නෝතන් වොරියර්ස් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 107ක්. අනතුරුව ලකුණු 108ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දෙල්ලි බුල්ස් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාවට ලකුණු 33ක් රැස් කරගෙන සිටියේදී රිලී රොසව් ලකුණු 6කට දෙවි ගියා. රහමනුල්ලා ගබාස් ලකුණු 30ක් රැස් කළ අතර මොහමඩ් හෆීස් ලකුණු 31ක් රැස් කළා. ඒ අනුව දෙල්ලි බුල්ස් කණ්ඩායම නියමිත පන්දුවර 10 අවසන් වෙද්දී කඩුලු 4ක් පමණක් දෙවි ලකුණු 110ක් ලබා ඊයේ දින තරගයේ ජයග්‍රහණය කළා. රහමනුල්ලා ගබාස් තරගයේ වීරය සම්මානය දිනාගත්තා. අග්‍රාමාත්‍ය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකාව පළමු අර්ධයේ සිටම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර පළමු අර්ධයේ 3වන මිනිත්තුවේදී ශ්‍රී ලංකාව 1 ගෝලයක් රැස් කළා. සෙවිතත් පළමු වර්ධයේ අවසන් මිනිත්තුවේදී සීෂල්ස් කණ්ඩායම ගෝලයක් රැස් කිරීමත් සමග පළමු වර්ධයේ නිමවුණේ ගෝල 1-1ක් ලෙසයි. දෙවන අර්ධයේ 78 වන මිනිත්තුව වන විට ගෝල 3-1ක් ලෙස ශ්‍රී ලංකාව තරගයේ ඉදිරියෙන් සිටියා. කෙසේ වෙතත් තරගයේ 89 වන මිනිත්තුවේදී සීෂල්ස් කණ්ඩායම සිය 3වන ගෝලයක් රැස් කිරීමත් සමග මිනිත්තු 90 නිමවුනේ ගෝල 3-3ක් ලෙසයි. ඒ අනුව තරගයේ ජය පරාජය තීරණය කිරීමට සිදු වුණේ දඬුවම් පහර මගින්. එෙහිදී දඬුවම් පහර 5න් ශ්‍රී ලංකාවට දඬුවම් පහර 3ක් ගිලිහි ගියා. කෙසේ වෙතත් දඬුවම් පහර 3ක් සාර්ථක කරගත් සීෂල්ස් කණ්ඩායම ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කළා.
the thunder. I am the lightning. This is my legacy. Watch it unfold. Nothing can stand between me and my goal. You cannot stop me. I am invincible. I am a miracle. You are invisible. I am a warrior. I cannot conquer. The goal is mine. Nobody can stop me. But still winning it. And absolutely, congratulations. Seychelles, the champions of the inaugural. Prestigious Prime Minister Mahinda Rajapaksha Trophy 2021, Team Seychelles. Puat Vikash Avasan, Obata Subhadavasak. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.